අවසරයි. මට දැනගන්න ඕන දැන් ඔබ වහන්සේ, මම මේ පළමුවතාවට කතා කරන්නේ මොකද කතා කරන්නේ මෙහෙම. ඔබ වහන්සේ දේශනා කරපු ධර්මයෙන් 75%කටත් වැඩිය ඔබ වහන්සේ දේශනා කරන්නේ මේ අපි සිත තුළ ඇති වෙන වැරද්ද. අධ්‍යාත්මික ඇතුළාන්තයේ ඇතුළාන්තයේ සිදුවෙන වැරද්ද ගැන තමයි ඔබ වහන්සේ දේශනා කරන්නේ කියලා මම අවබෝධ කරගත්තේ. අනිච්චේ දුක්ඛක්ම මේ කල්යාණ සම්පති කලු නසන්න ඇතුළාන්තයේ පිරිසිදු කරගන්න. අනිච්ච දුක්ඛ අනත්ත කියන මේ දෙයත් මේකත් අපි ඇතුළාන්තයෙන්ම දකින්න ඕනි කියන එක තමයි. දැන් මෙහෙමයි, අනිච්ච දුක්ඛ අනත්ත ඇතුළාන්තයෙන් දැකලා නිච්ච සුඛාත්ත අත්හරින්න ඕන. දෙකක් දෙපැත්තක්. එහෙමයි ස්වාමී. එතකොට මේ නිච්ච සුඛාත්ත තිබුණොත් තමයි තණ්හාවෙන් උපාදානීය කරගන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේක නිච්චසේ සුඛසේ අත්ථසේ ගන්න නැතුව මේක අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං දැනගත්තොත් යථා පරිදි ඒක උපාදානීය කරගන්න නැහැ, තණ්හාවෙන් අල්ලගන්නේ නැහැ, අයිති කරගන්නේ නැහැ, ගොඩ ගහගන්නේ නැහැ. ඔව්, දැන් මට තරහක් තරහ සිත්පිල්ලක් ආවම මං මට දැනෙනවා ඒක මම මට කැමති විදිහට මං තියාගන්න ගිය නිසා තමයි මේ තරහව ඇති වෙන්නේ. ඊපස්සේ මේ තරහව බලාපොරොත්තු වෙන දේ නොලැබුණාම තමයි තරහ ඇති වෙන්නේ. එතකොට අර බලාපොරොත්තුව තණ්හාව. මේ තරහව තවදුරටත් මම මේක ඇති කරගත්තොත් මම ජාති ජරා මරණ දුක ඇති කරගන්නවා, බීජයක් තැන්පත් කරගන්නවා. ඒක අනුම කියලා දන්නවා, තේරුම්. එහෙම තමයි අයින් කරන්නේ. මට දැනගන්න ඕනි දැන් මම දේශ සිතවිල්ලක් ඇති වුණාම ඒ විදිහට දැන් මම දැක්කට පස්සේ ඒක ගැනම සවිතක්ක සවිතාර කරනකොට, ඒ කියන්නේ දැන් මම මේක ඇති දේශ සිතවිල්ලක් Taman තුල ඇති වුණා නම් පළමුවෙන්ම දැනගන්න ඕන Tamanගේ හිත කිලුටු වෙනවා, ඇතුළාන්තයේ කිලුටු වෙනවා. කිලුටු වුණත් කර්මය Tamanට උරුම වෙනවා. එහෙමයි ස්වාමීනා. එතකොට මේ කර්මයේ මිදි නිදහස් වෙන්න නම් ඇතුළාන්තේ කිලුටු කරනගෙන පිරිසිදු කරගන්න ඕන. පිරිසිදු කරගන්න ඕන වෙන්නේ තරහ ආපු වෙලාවට තරහ අයින් කරලා මෛත්‍රිය වඩන එක. රාගය ආපු වෙලාවට අසුභානුස්සතිය වඩලා ඒක නෙක්ඛම්ම නිකාමලාභී කරගන්න එක. කාමයෙන් මිදී නිදහස් වීම. ඒ වගේම මේ රාගය දේශය මෝහය මානය අවිද්‍යාව කියන දේවල් හිතේ නිච්ච වූ සුඛ වූ අත්ථ වූ අවස්ථාවල තමයි මෝහය එන්නේ. ඒ නිසා මේක නිච්ච කරගන්න, සුඛ කරගන්න, අත්ථ කරගන්න හොඳ නැහැ. මේක අනිච්චං දුක්ඛං විපරිණාම ධම්ම. ඒකයි නියම යථාර්ථයේ නියම ස්වභාවය. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට මේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කියන්නේ වචන තුනක් විතරක් නෙමෙයි. ඒක ඊට වඩා ගැඹුරු හරයක් තියෙනවා. මේක නිච්චසේ පවත්වන්න බෑ අනිච්චං. මේක සුඛසේ පවත්වන්න බෑ දුකින් කෙලවර වෙනවා. මේක අත්ථසේ මමත්වයෙන් මගේ කොට හලගන්න පවත්වන්න බෑ විපරිණාමයටපත් වෙන නිසා. එහෙමයි ස්වාමීනි. එතකොට මේ විපරිණාමයටපත් වෙන දෙයක් අපි නිච්චසේ සුඛසේ අත්ථසේ පැවැත්වුවොත් අපි අමාරු වෙනවා, අතරමං වෙනවා. මේක තේරුම් ගත්ත පුද්ගලයා ඒ වගේ මේ සතර කමඨහන් කරනකොට අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං තමයි මුළු බුද්ධ දේශනාවෙම තියෙන බුදු කෙනෙක්ගේ වචන තුන. අපි මේ ලොකු වචන පස්සෙන් යන්න ඕනේ. වචන පස්සෙන් යන්න ඕනේ. තියෙන්නේ මේකේ හරියට පොඩ්ඩක් තේරුම් අරගෙන මේ අනුව අපේ හිත පිරිසිදු කරගන්න. හිත පිරිසිදු වෙන සියලු දේ කරන්න, කිලුට වෙන සියලු දේ අත්හරින්න. එහෙමයි සල්හස්. කොච්චර ප්‍රිය වුණත්, මනාප වුණත්, මිහිරි වුණත් හිත කිලුටු වෙනවා නම්, ඇතුළාන්තයේ කිලුටු වෙනවා නම් ඒක අයින් කරන්න. එච්චර හොඳයි. සුපතේවා.